ඔබවන්සේගේ ගොවිසමමය සඳහන් කළ තිබ මේ සිදුවීම වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රටේ නායකින් මොකක් කියන්න ඕන කියලා. ඒ ඔක්කොම දේවල් දැන් අපි කිව්වට පස්සේ කොමිෂන් සභාව අනිත් සියලු දෙනාගෙන්ම ප්‍රශ්න කරලා කරුණු හොයලා බලලා ඉවරලා වාර්තාවක් ඉදිරිපත් කරයි. මේ පවතින දැන් මේ කොමිෂම හරි ඉදිරි නෛතික ක්‍රියාමාර්ගකාරී දේශපාලන වශයෙන් පක්ෂග්‍රාහී නොවී යයි කියලා විශ්වාසයි. ඔව් ඔව්. අපි ඉතින් මුලින් ඉඳලාම විශ්වාස කරනවා දැන් මේ කොමිෂන් සභාව පත් කරලා ඒ කොමිෂන් සභාව හරහා සාධාරණ ඉෂ්ට වෙයි කියලා අපි බලාපොරොත්තුවකුත් විශ්වාසයකුත් තියෙනවා. ඉතින් අපි ඒක ඒ කාලයට බාර දෙමු, ඒක නිගමනය කරා. වර්තමාන ජනාධිපතිතුමාට ඔබවහන්සේ හම්බුණා, එතුමාගේ මතය කොහොමද? එතුමා කිව්වනේ මේ කොමිෂන් සභාවේ එතුමා අනුමත කරනවා කියලා. ඉතින් අනිත් එක අපි කැමති වුණේ අපේ පැත්තෙන් කවhari ඒකට යෝජනා කරන්න. එතකොට ඒක පක්ෂග්‍රාහී යන ලේබලේ ඇලවෙන නිසා අපි කිව්වා හොඳයි, දැන් මේ පත් කරලා තියෙන අය ස්වාධීනයි, ඒ අය කෙරෙහි අපි විශ්වාස කරලා අපි බලාපොරොත්තු වෙනවා සාධාරණයි. අගරතුගුරු හිමිපාණන්ගේ නීතිඥවරයාද මෙහිදී අදහස් දැක්වුවා. අද දින විශේෂ ජනාධිපති කොමිසම රැස් වූ අවස්ථාවේදී ගරු කාඩිනල් හිමිපාණන් එතුමාගේ සාක්ෂියේ ඉතිරි කොටස ලබා දීලා ඒ සාක්ෂිය අවසන් කෙරුවා. ඒක රහස්‍ය සාක්ෂියක්, කොමිසමට පමණක් සීමා වුණ සාක්ෂියක් වුණා. එතුමා හුඟක් වැදගත් කරුණු ගණනාවක් අද සාක්ෂියේදී හෙළිදරව් කෙරුවා. ඒ වගේම එතුමා ප්‍රකාශ කර සිටියා කොමිසමේ සම්බන්ධයෙන් එතුමාගේ උපරිම විශ්වාසය පවතින බව. ඒ වගේම ඒ කොමිසමෙන් සාධාරණත්වයක් එතුමාගේ සංගයට එතුමා බලාපොරොත්තු වන බව. කාඩිනල් හිමිපාණන්ගේ සාක්ෂිය අදින් අවසන් වුණා. එතුමා මින් ඉදිරියට සාක්ෂි දෙන්නේ නැහැ.